Welcome to our free education YouTube channel. Adamama ogulanta handunnada indi anni Lankawata aluthenma aapu Acer brand ge projector ekak gana. Ogulu dannawa ethi me dawasala branded eken honda quality projectors man kiyanne ara adu quality LED ne yana nemei ewa echchara light ekak madi etoda repair karanama prashna thiyena ewa e. Man kiyanne branded honda tatte outdoor projectors me dawasala ganan gihila thiyen mokada hethuwa watt ekak aluthen add wetch nisa mokada කලින් මේවට වැට් එක කීයක්වත් තිබුණේ නැහැ. ඉතින් මේ පාර 118 කින් මේ වැට් එක ඇද්දුනාම ගොඩක් ප්‍රොජෙක්ටර්ස් ගණන් ගිහිලා තිනවා. ඉතින් මේ දවස්වල මම ඔයගලන්ට කියන්න යන්නේ අලුතෙන්ම ආපු ඔයගලන්ට අඩු ගානකට ගන්න පුළුවන් ප්‍රොජෙක්ටර් එකක් ගැන. මේක මොඩල් එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනත්ම උඩ දාලා තිනවා. Acer X1123 HP කියන ප්‍රොජෙක්ටර් එක ගැන තමයි මම කතා කරන්නේ. මේක ගොඩක් හොඳ අවුට්ඩෝර් ප්‍රොජෙක්ටර් lumens 4000ක් තියෙනවා. හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා මේකේ. දවල් කාලටත් හොඳට බලන්න පුළුවන්. ඉතින් මේක දාලා තියෙනවා ඔයගොල්ලන් ටියුෂන් ක්ලාස් කරනවා නම්, එතකොට ප්‍රසන්ටේෂන් කරනවා නම්, නැත්නම් මීටින් රූම්ස් වලට, එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් වලට, මූවිස් වලට, ටීවී බාන් මේ ඕන එකකට හොඳ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොජෙක්ටර් එක තමයි මේක. ඉතින් මේක මං ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂත්වය තමයි මේ දවස්වල ටිකක් අඩු ගානකට ගන්න පුළුවන් මේක හඳුනා දීමක් විදිහට. අපේ මේ දවස්වල මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අපි 24 ජූලි 22 ඉතින් මේ වෙද්දී ඔයගලන්ට ගන්න පුළුවන් මේ වීඩියෝ එක අදහෙට මේ ප්‍රොජෙක්ට් එක අදහෙට ගන්නවා නම් 1:19 වගේ මිලකට ගන්න පුළුවන්. ඉතින් කෑල් කීපයක් ගන්නවා නම් ඉන්ස්ටිටියුට් වලට වගේ ගන්නවා නම් තවත් ඩිස්කවුන්ට්ස් අපෙන් මේ ප්‍රොජෙක්ට් එකට හම්බෙනවා. මේ ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙනම් මේ මයික ඉස්සර පුළුවන්ම විශේෂත්වය සාමාන්‍ය ප්‍රොජෙක්ටර්ස් වලට වඩා මේක පොඩක් ගාන අඩුයි. එතකොට මේකේ 4000 lumens තියෙනවා. ඒ කියන්නේ හොඳ brightness එකක් තියෙනවා. දවල් කාලට බලන්න පුළුවන්. ඊට අමතරව ඉතින් අනිත් projects වගේ මේකේ SVGA, VGA, HDMI තියෙනවා. 2 years warranty එකක් හම් වෙනවා. එතකොට ඊට අමතරව මේක screen එක ගත්තොත් screen එක අඟල් 300ක් වෙනකල් ලොකුවට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ එතකොට 3D support කරනවා මේක. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ ෆීචර්ස් තියෙන හොඳ අවුට්ඩෝර් යූස් කරන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩඩ් ප්‍රොජෙක්ටර් එක මේක. මයිසලගේ වගේ මේක මේ දවස්වල ඔයගලන්ට අපෙන් 1:19 වගේ ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් එහෙනම් සාමාන්‍ය මේ දවස්වල අනිත් ප්‍රොජෙක්ටර්ස් මාකට් එකේ තියෙන මීට වඩා මිල වැඩි 4000 lumens තියෙනවා. ඉතින් මේක තමයි මේ 4000 lumens තියෙන ප්‍රොජෙක්ටර් එකට මේ දවස්වල අඩුවෙන්ම ගන්න පුළුවන් ප්‍රොජෙක්ටර් එක. ඉතින් අපි වැඩි විස්තර කතා කරලා නැතුව අපි ඊළඟට ස්පෙસિෆිකේෂන් වලට ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන ෆුල් ඩීටේල්ස් කියලා. ඉතින් මම ඉස්සරහට වගේ මේ ප්‍රොජෙක්ට් එක ගැන හරි වෙන ප්‍රොජෙක්ට් එකක් ගැන හරි ඔයගොල්ලන් මොකක්ද දැනගන්න තියෙනවා. ඔයගොල්ලන් මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න පුළුවන්. අපි ඔයාලට රිප්ලයි කරන්න වෙනවා. නැත්නම් අපි හොට්ලයින් නම්බර්ස් පල්ලෙන් දාලා තිනවා. ඔයගොල්ලන් මිලදී ගන්න අවශ්‍ය නැහැ. විස්තර දැනගන්න අවශ්‍ය නැහැ. අපි හොට්ලයින් නම්බර්ස් වල කතා කරන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් මේකේ ස්පෙસિෆිකේෂන් පේජ් එකට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන ෆීචර්ස් කියලා. හරි මම ඒස් වෙබ්සයිට් එකේ මේකේ ස්පෙસિෆිකේෂන් අරන් තිනවා දැන් පේජ් එක. මේ විදිහට තමයි ෆොටෝ එකක් මේකට දාලා තියෙනවා ප්‍රොජෙක්ටර් එක. ඉතින් ඕවර්වියු සෙක්ෂන් එකට ගියොත් මේකේ ප්‍රධාන එක ෆීචර්ස් ටික හයිලයිට් කරලා තියෙනවා. 4000 lumen brightness තියෙනවා කියනවා. SVG resolution තියෙනවා කියන resolution එක එක වර්ග තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. SVG කියනවා, XDA කියනවා, full HD, HD, එතකොට SVGA, WXGA ඒ වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එක ගහලා බලනවා resolution type කියලා ගහනවා. ඒ resolution කොච්චර කොච්චරද කියලා කියනවා. ඉතින් මේකේ SVG resolution ඒ කියන්නේ 800 by 600 තමයි resolution මේක තියෙන්නේ. ඉතින් ඒ වගේ SVG project එක මේක ඊට අමතරව HDMI 3D display එකක් තියෙනවා කියලා කියනවා. හරි ඊට අමතරව මේකේ ගත්තොත් lumens කියලා ඒගොල්ලන් features එකක් තියෙනවා. ඒ කියන්නේ image brightness adjust කරන්න ඒ වගේ ඒසේ එකට එන මේ feature එකක් මේක. ඊළාට Acer blue light shield කියලා එකක් තියෙනවා glass වල ආරක්ෂාවට ඒ වගේ. ඊළාට image shift කියලා තියෙනවා, color safe, color boost, මේ වගේ main features ටිකක් මේ project එකේ නැති තියෙනවා features section එකේ. ඒ කියන්නේ අපි බලන්න යන්නේ tech specs කියන එක, technical specification එක තමයි ඔක්කොම details තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේ මේකේ native resolution එක 800 by 600 කියලා තියෙන එක. ඒ කියන්නේ මේක ඇවිල්ලා SVGA project එකක්. ඊළඟ මැක්සිමම් රෙසලූෂන් දාලා තියෙනවා 1920 වැඩි කිරීම 1200. ඒ කියන්නේ ඒ රෙසලූෂන් වෙනකම් මේ ප්‍රොජෙක්ටර් සපෝට් කරනවා. බලන්න ඊළඟට තියෙනවා ස්ටෑන්ඩඩ් මූඩ් බ්‍රයිට්නස් එක ඇවිල්ලා lumens 4000 lumens තියෙනවා. ලෝ මූඩ් බ්‍රයිට්නස් ඒ කියන්නේ brightness අඩු කරලා වන්න බලන්න පුළුවන් එක lumens 3200ක් සපෝට් කරනවා.
ඉළඟ රේෂියෝස් දාලා තියෙනවා 16x9 එතකොට 4x3 රේෂියෝ දෙකටම සපෝට් කරනවා මේක. ඊළඟට ගත්තොත් එහෙම කන්ට්‍රාස්ට් රේෂියෝ එක දාලා තියෙනවා 21ට 1ක් කියලා. හොඳ කන්ට්‍රාස්ට් රේෂියෝ එකක් තමයි මේක 21ට 1 කියන්නේ ගොඩක් ප්‍රොජෙක්ට් වල මේ මේ මේක තියෙනවා මේ කන්ට්‍රාස්ට් රේෂියෝ එක. ඉතින් 21ට 1 කියන්නේ ගොඩක් හොඳ රේෂියෝ එකක්. ඊළඟට හිතව ගත්තොත් එහෙම ඩිජිටල් සූමින් 2x වෙනකම් පුළුවන්. ඊට අමතරව කී ස්ටෝන් කරෙක්ෂන් තියෙනවා මේක, කියන්නේ අර ස්ක්‍රීන් ගැද එහමයා කරන්න ඒක ධන ඍණ 40 ඉඳන් ධන 40 වෙනකම් මගේ කරගන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම මේක ගත්තොත් කලර්ස් ගත්තොත් එහෙම 1.07 බිලියන් කලර්ස් කියලා දිනවා, 30 බිට්ස් කලර්ස් තියෙන මේක. ඊළඟට ග්‍රැෆික් මූඩ් එක වස්සලකෝ SVGA, ඒ කියන්නේ 800i රෙසොලුෂන් තමයි තියෙන්නේ. ප්‍රොජෙක්ට් ලෙන්ස් එක විස්තර තියෙනවා, අවශ්‍ය නම් ඉතින් බලා ගන්න පුළුවන්. ඉස්සලා කිව්වා වගේ මෙන්න මේක අපිට වැදගත්. මැක්සිමම් ඩයග්නල් ඉමේජ් සයිස් එක මේක ගන්න පුළුවන් අඟල් 300ක් වෙනකම් ස්ක්‍රීන් සයිස් එකක් වලට ගන්න පුළුවන්. ඊට අමතරව මිනිමම් ප්‍රොජෙක්ට් ඩිස්ටන්ස් එක 1 මීටර්, මැක්සිමම් ඩිස්ටන්ස් එක 12 මීටර්ස්. ලෑම්ප් එක විස්තර මෙතන දාලා තියෙනවා. ලෑම්ප් නෝමල් මූඩ් එක යනවා නම් ඒක සාමාන්‍ය විදිහට බලනවා පැය 5000ක් ලයිෆ් ටයිම් එක තියෙනවා. ඊට අමතරව මේක ඉකොනොමි මූඩ් එක, ලෑම්ප් එක මූඩ් තියෙනවා. නෝමල් කියනවා, ඉකොනොමි කියනවා, එක්ස්ට්‍රා ඉකොනොමි කියලා ඒ වගේ මූඩ්ස් තියෙනවා. සමහර ප්‍රොජෙක්ට් වල වෙන වෙන මූඩ්ස් තියෙනවා. කොහොම හරි ඒවෙන් කරන්නේ අර ප්‍රොජෙක්ටරේ මේ බල්බ් එකේ ආයු කාලය වැඩි කරනවා. ඒකට බ්‍රයිට්නස් ගොඩක් අඩු වෙනවා. මේ සාමාන්‍ය නෝමල් මූඩ් එක යනවා මේකේ පැය 5000ක් තමයි පුළුවන්. ඊට අමතරව ඉකොනොමි මූඩ්ස් ඒ වගේ මූඩ් වල යනවා ඔයගොල්ලන්ට පැය 15000ක් වෙනකම් මේකේ ලයිෆ් ටයිම් එක තියෙනවා. ඊළඟට මෙන්න මේක වැදගත් ඉන්ටර්ෆේස් පෝට්ස් එක අපිට වැදගත් වෙන පෝට්ස් තමයි HDMI තියෙනවා. USB port එකක් තියෙනවා, USB S, mini USB තියෙනවා. ඊළඟට VGA port එකක් තියෙනවා, VGA in එකක් තියෙනවා, number of VGA port out, VGA out එකයි in එකයි දෙකක් තියෙනවා. audio ports තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම HDMI port එකක් තියෙනවා. මේ ටික තමයි ports එක තියෙන්නේ. ඒ ටික තමයි. ඊට අමතරව ටෙක්නිකල් ඉන්ෆර්මේෂන් වගේ තියෙන ප්‍රොජෙක්ටර් ප්‍රොජෙක්ෂන් සිස්ටම් එක කියන්නේ DLP DLP කියන්නේ ප්‍රොජෙක්ට් ලෑම්ප් එක, මේක DLP ලෑම්ප් එකක් තමයි එන්නේ. ඊළඟ ප්‍රොජෙක්ෂන් මෙතඩ් තියෙනවා. ප්‍රොජෙක්ෂන් මෙතඩ් කියන්නේ කෙලින්ද නැත්නම් සීම එල්ලුවාම ඒක හරවනවා, ඒ වගේ ඩිස්ප්ලේ මෙතඩ්ස් තියෙනවා. ප්‍රොජෙක්ෂන් මෙතඩ් කියලා අපි ඒකට කියන්නේ. ෆ්‍රන්ට් කියලා තියෙනවා, රියර් කියලා තියෙනවා, සීලින් කියලා තියෙනවා, රියර් සීලින් කියලා තියෙනවා. ඊළඟ වීඩියෝ කම්පැටිබිලිටි තියෙනවා. වීඩියෝ කම්පැටිබිලිටි සපෝට් කරන ෆෝමැට් එක NTSC, PAL, SCCM, HDTV, EDTV, SDTV කියලා. ඔපරේටින් සිස්ටම් ගත්තා Windows, Mac දෙකටම සපෝට් කරනවා. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ ඔයගොල්ලන්ට මට කියන්න තියෙන්නේ. මන්සල කිව්වාගේ වැදගත්ම දේ තමයි මේකේ ඇවිල්ලා මේ brightness එක. brightness එක තමයි සාමාන්‍යයෙන් ඔයාලට indoor use කරන්න පුළුවන්, outdoor use කරන්න පුළුවන්. ඒක වාන්නේ සාමාන්‍යයෙන් room 4000 brightness එකක් කියන්නේ සාමාන්‍ය ඉරියව්ව වටන තැනක වුණත් මේ classroom වලට, office room වලට පාවිච්චි ගන්න පුළුවන්. 4000 lumens brightness එකක් තියෙනවා. ඉතින් අනික SVGA resolution එකක් තියෙනවා මේකෙන්. HDMI, VGA ඔක්කොම ports තියෙනවා. ඔයගලන්ට Wi-Fi අවශ්‍ය නැහැ. ඔයගලන්ට පුළුවන් HDMI port එකට Chromecast unit එකක් connect කරන්න. මේක Wi-Fi කනෙක් කරන්නත් හදා ගන්න පුළුවන්. ස්මාර්ට් ප්‍රොජෙක්ට් එකක් විදිහට වැඩ කරනවා ඒ යුනිට් එක. මේකට කනෙක් කරාන. ඉතින් මේන්ලි ඔය ටික තමයි මම මේ ප්‍රොජෙක්ට් එකේ කියන්නේ තියෙනවා. මේක විශේෂයෙන්ම දැන් මේක ප්‍රයිස් එක අඩු නිසා, මොකද මේ දවස්වල මාකට් එකේ තියෙන ප්‍රොජෙක්ටර්ස් ඔයගොල්ලෝ දන්නවා මේ ගොඩක් ගණන්. ඉතින් මේ ගත්තොත් එහෙනම් මේකේ ඔයගලන්ට ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ටරේ මං කිව්වාගේ 1.19 එක. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ටරේ පිනිෂිම් එක ගත්තත් අය හොඳ ක්වලිටි තියෙනවා. ඒස කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොජෙක්ටර් වල එන. ඉතින් මේ ප්‍රොජෙක්ටර් ගැන හරි ඔයගොල්ලන්ට වෙන ප්‍රොජෙක්ටර් එකක් ගැන හරි නැත්නම් ෆොටෝ කෝම් මැෂින්, ප්‍රින්ටර්ස් ඒ වගේ මැෂින් එකක් ගැන විස්තර දැනගන්න පුළුවන් නම් අවශ්‍ය නම් අපිට අපේ නම්බර්ස් වල ප්‍රධානම පුළුවන් අපේ ප්‍රොජෙක්ටර්, ස්මාර්ට් බෝඩ්, එතකොට ප්‍රින්ටර්ස්, ෆොටෝ කෝම් මැෂින් ඒ හැම දෙයක්ම කරනවා. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අපේ වීඩියෝ එකට කමෙන්ට් කරලා අපි හැම වීඩියෝ එකට කමෙන්ට් එකකට රිප්ලයි කරනවා. ඉතින් ඔය ටික තමයි මේ ප්‍රොජෙක්ට් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේක ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් එකක්. මයිස්ලක් වගේ අඩු ගානට ගන්න පුළුවන්. විශේෂයෙන් ටියුෂන් කරන සර්ලට, ඒගොල්ල ටියුෂන් ක්ලාස් වලට ළමයි 50කටක් ඉන්න පන්ති වුණා. මේක යූස් කරන්න පුළුවන්. ඊට වඩා ඉන්න පන්ති වලට යූස් කරන්න පුළුවන්. ස්ක්‍රීන් සයිස් එක ලොකුට
එයාට ගන්න පුළුවන් නම්. ඉතින් ඔගොල්ලෝ අද වීඩියෝ එක කැමති නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඔගොල්ලෝ තාම අපි channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අපි හැමදාම වගේ මේ වගේ අලුත් product එද්දි අලුත් දේවල් එද්දි ඒව ගැන videos දාලා ඔබ දැනුවත් කරනවා. ඊට අමතරව අපි මොනවද promotion කරනවා අපි ඒවත් videos සරහා දැනුවත් කරනවා. ඉතින් ඔගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙම වුණත් අපි දාන අලුත් video වල ඔයගොල්ලන් notification මාර්ගයෙන් දැනගන්න පුළුවන් අපි දාන video වල විස්තර. ඉතින් බොහොම ස්තුතියි අදත් අපේ video එක බැලුවට. අපි ආයි දවසක අලුත් video එකකින් හම්බෙමු.